සම්මා සම්බුදු සරණයි පින්වන්තු පැමදිනාටම තෙරුවනි අනන්ත පූගුණ බලයෙන් නව සෑමදි නෙක්්ටම, නෙදුක් භාව, නිරෝගී භහාවේ සුවපත් බහසේම සැලසේවා. අප තිලෝකාග්‍ර ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පොතුම් වූ පරම නිර්මණශ්‍රයේ සධර්මය ඔබට කියා දෙන්නට අප නිරන්තරේෙන්ම මෙලිසින්නට මේ ධර්මාණු ශාසනාවංශ්‍රපනය කරනට අවකාශය උදහපත් කරනවා. සුපෙන්නතුනේ රසයන් අතර ග්‍ර රසයත් ධර්ම රසය. ඇඩිසයි බොදුනුවන්ගේ හදවතෙහිනාලිකාව මෙස දහක්්භිකාශයෙන්. ඔබට මේ ධර්මාණු ශාසනාවංශ්‍රවනය කරනට මෙලෙසින් කාල හෝරවන් පෙන්කර දෙන්නේ. සුපෙන්නතුනේ යද මේ ධර්මාණු ශාසනාවේ ගෞුරුවනිය දේශක්‍යාණන් වහන්සේ ලෙස අපගේ ගෞුරවනිය වූ ආර්හාධනය පිරිගනිමින් වැඩමවාපද හළේ. අවසරයි සහිපත් කරන්නට පූජපාද මාතර මහින්දපගේ පෙන්බන්ත ගෞරුවනිය කළහාන මිත්‍රාණන් වහන්සේව ආදහාභි වන්දනිය නමස්කාර පෝරකව මේ ධර්මාණු ශාසනාවට පිළිගැනු ලබනපා. ඒවගේ මද මේ ධර්මාණු ශවාසනාව සදැහැති දායකත්වය ගෙන කටවිතු කරුල වෙන්නේ. ැනඩාවේ ජේපත්වන අභේත කරුණුආරත් මහත්මන් නඇතුලු ඒ පවුලේ පෙන් බන්ත පිරිසවිස. හෝන් ගර්මුන් ලෙස මුතුදුන් පත් කොට ෙනැතිබෙන්නේ. පරලෝ සපත්ත පාන් වන මහින්ද සේන හා, මොනරාගල වාසය කරන අදරනිය මෑණියන් වන සුබනාවති යන දෙපලට පින් පෙත් අනුමෝහෝදන් කිරීම පිණිස තමයි. මෙවතු වූ දර්මාණු ශාසනාව මිලිසින්නන බඩ ශ්‍රපණය කරනට අභකාශය උදහපත් කරදීති බෙන්නේ. ඒ ශදහපන්ත පෙන්න්නතුන්ගේ උතුම් වා අරමුණ උතුමූ ප්‍රාර්ථනයන් ඒ කාන්තේන්ම සපලවෙහිවා. සාධූ සාධූ සාධූ. පි තුනි යද මේ ධර්මාණු ශවාසනාවවසිද කරන්නට වැඩම වාබදහල අපගේ පින්වන්ත කල්‍යයාන මිත්‍ර දේශක්‍යාණන් වහන්සේට පාදහාබී වන්දනිය නමස්කාර පූරකව සධර්ම දේශනයට ආරහධනය කර සිටින වාා. අවසරයි අප පින් බත් ස්වාමීන් වහන්ස. තමන්ත චක්හවාලේසු අත්‍රාගචචන්තුදේවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්කහෙදං දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලු අයන් බදන්ටහා. නමුතස්සෙ භගවතු අරහතු සබ්දම්මි සුව පටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතු වීසාරච්ච විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්සෙ දම්මිසරස්ස දම්මරාජස්ස දම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේ සුව පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වේසාරච්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස, දම්මරාජස්ස දම්මත් සාමිස අත්හාගතස්සෙ සබ්බඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්චෙ විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මත්සාමිස්සෙ තථගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බොද්දස්ස උතුමෝ භාගයවුතුන් වහන්සීටේ මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී, ලෝකස් ස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටන වේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිටනු වේවා මගේ අදහසක් ධරමයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භහග්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධසාතුූ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී පත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි ධර්ම දේශනාව සඳහා පිඟොතුන මම බොහෝම වටින දහම් කතාව දේශනාවට මාතෘකාව හැටියට යොදා ගත්තේ. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩවාසේ කරන කාලයේ පිහති රජගහ නුවර නැටුමින් ගෙවමින් වවුමිං මිනිස්සුන් සතුටු කරවන නළු නිෙලියෝ පන්සිේ දිනෙ කිටියා තිමෙ පන්සියදිනා රජගහනුවර පුරා මාසහයක් එක තැනක දින හතක් වගේ කාලයක් නැවතිලා මිනිසුම් සතුටු කරවනවා නැම ගග තිදාට මේ නොල්ලිල්ලියන්ට පන්රිදී ලැබෙනවා ඒ විතරක් නෙවෙේ පවතුන මෝ ඒ බලාගෙනඉන්න ජනතාව කොයි විදිියකට සතුටට පත්කරනවාද කියන්නේ ඔ රංගණ භූමිය අරගෙනයන්න මිලමුදල් පවා අර රගන වයන්න ගයන්න මනිසුන්ගේ ඇඟවල්වට විසි කරනවල. ඉතරන් සතුට වෙනවා. තිබිනි මේ විදියට රජගහනුවර පුරා මාසහයක් පැබැත්තනමි සදර්ශන බලන්න විශාල ජනතාව කිෙක්ටස් වෙනවා එක දවසක් පරජගහනුවර හිටිය උග්ග සේන කියලා බොහෝම දනවත් සිටුපුත්‍රී තිම සිටි පුත්‍රයා න්ගේ යාලෝ පිරිසක් එක්තරා රංගන භෝමියක ටැතුල්ලුණ ති එදාටඒ රංගන භෝමිය උද්ගසේන සිටුපුත්‍රයා ගිහිල්ලා ඒදිහා බලාගෙන ඉන්නකොට එතන හිටු පෙක්තරා නිලියක් දෙකලා ඇ කෙරෙහි ඇල්මක් පහළ වුණා. සිටිපුත්‍රය ඇගේ රූප සෝභාවට අතිශීම පැහැදුනාා ඇ කෙරහි උපන්න ආදරයත් එක්කයි උදගසේන සිටතුමා රංගණ භූමි එලියටාව. සිටතුමා ගෙදර ඇවිල්ලා ඒ හිත බැඳගත්තු කාරණාව නිසා සිටතුමා අතිශයම පීඩාවට පත් වනා බද ඇව ලබාගන්න බැරුව නමුත් ඇයව පතාගෙන සිටි පුත්‍රයා කාමරීට වෙලා කාර්ථකවත් කතා බහක් කරන්න නැතුව ආහාර ගන්නෙත් නැතුව ඇඳී වැතිරිලාම ඉන්නවා දෙමවපියෝ කල්පනා කරා පුතාට අසනීපයක් වද දන්නේ දෙමවපියෝ ගේල මේ කාරණ විමසනකොට තිගේවෙලාවී පුතාකිවේ මට අසනීපයක් නෙවෙේ නමුත් මගේ මේ වගේ සිතී බැඳිච්ච කාරණාවක් තියෙනවා පිනත ඒ කාලේ මේ කොලයට විශේෂ තැනක් තිබිල්ච්ච කාලයා ල පහත් කොල කියලා මේ කොල බෙදල තියෙනවා විවිට වෘරති එක මේ කොල බෙදීම කියන කාරණාව භාගතුන් වහන්සේගේ දේශනාවක් නෙවිල් සමහර කෙනෙක් මේ පටලව ගන්නවා ධර්මය විස්තර කරලා තියෙන නිසා එක භාගතුන් වහන්සේ අනුශසනාවක් ද කියන නැහිම කාරණාවක් නේවෙී භාගතුන් වහන්සේ කොළබිදීම කියනෙ එක ප්‍රතිකේප කරපු කෙනෙ භාගතුනාන්ස දේශනා කරන කවදාවත් කිසිවෙෙක්ව උපත්තයෙන් උසස් කළ කියන්නත් ද උපත්තිෙන් පහත් කියල කියන්න ද කෙනෙක් උස්පහත්වෙන්නේ ක්‍රියාවෙන් එනිසා කෙන කම්මනා වසලෝහෝති කම්මනාෝති බ්‍රාහක්්මනෝ කෙනෙක් උසස් වෙන මද කෙනෙක් පහත්වෙන මද කියලා තීරණය වෙන්නේ කර්මී භාගතුන් වහන්සමේ උපතිං ලබා දෙන කොල බේදයට විරුද්ධ වෙච්ච කෙනී දේකාලයේ බ්‍රාක්්මන ආගම්බල විවිධ ආගම්බල විධ සංස්කෘතින් වල මේ කොල බිදීම කියන එක තිබුණා ඉතින්ඒ බෙදීමට අනුව ඒකාල නටන ගයන වයන කුල හඳුන්වල තියන පහත් කොළ හැටියට සම්මතින් ඔවුන් පහත් ඉති ඒනිසා සිටතුමා තමන්ගේ පුතා යෝජනා විදිරිපත් කරාට සිටතුමා යෝජනාවට කැමතුුණේ නෑ කියන පුති අපට ඒ වගේ ගැලපෙන්නේ අපි පුතාට සුදුසු තැනකින් පෙළබහක් කරලා දෙන්න පුතාාවේ කාරණාව හිතිං අයින් කරගන්න කිරවා. නමුත් උගසේන සිටතුමාගේ හිත බැනිච්ච කාරණාව හිම ලේසින් ඉවත් කරගන්න පුළුවන් තැනකනවී තියෙන්න්නේ ගේ රූපියයට ඒ තරන් හිති ආදරයක් ඇති වෙලා තියෙන්නේ තිග නිසා සිටතුමා තමන්ගේ පියාටම කාරණාව කිය්දී පියත් කල්පනා කරනාව පුතාට මේිකාරණාව කොයිතරම පැහැදිලි කළත් ප්‍රයෝජනයක් නෑ කියලා නවති මෙිහම නොකකා නොබී හිටියොති පුතාල් ලෙඩවෙලා මරනයටත් පත්වෙන පුළුවන් තිහාන්නේ කාරණාව නිසා එක්තරා මනුස්සෙක් ලවාාරන් නිලියගේ ගෙදරට කහවුණු දාහ කියෙව්වා. දීලකවයේ ගෙදරට මේ කහවුණු දහ දීලාර දියනියව මා ලිගාව ටරන්ගන්න කියලා. ඇති පනිවිඩ කරුව ගිහිල්ලා එනිවස දෙමවපියන් හමුවෙලා කහවුණු දහ දීලා සිටතුමා කියපු කාරුණා මතක් කරාම තිග නිිලියගේ පියා යා පණිවිඩ කරුවට කියනවා අපේ දුවව කවදාවත් කහවනුවලට දෙන්නේ දුවව විවාහ කරගන්න කැමැත්තිෙන් කවුරුහර කෙන්නේෙක් ඉන්නවනම් එකනට පුළුවන් අපේ ගෙදරට ඉන්න දුව විවාහකරගින් අපේ ගෙදරම ජීවත්වෙන පුළුවන් දුව පිට කොහෙටවත් යවන්නේ කිව්වා ඉතිං ඒ වෙලාවිදී මේ කාරණත් උගසන සිටතුමාට මතක් කරාම උගසයට සිටතුමා ඒකටත් කැමති වුණ. බලන හිී බැඳිච්ච කාරණාව කොයි තරම් හි තල්ලාගෙන තියෙනවද. ඒක පිහතු නිච්චර භයානක කාරණාවක් ව නියයි සිටතුමා දැන් ඒ නිවසට පදිංචිියයට ගියොත් සිට පවු උගස සිටතුමාවත් හරන. උගසෙන සිටතුමාට දනය ලැබෙන්නේ දේපල් ලැබෙන්නේ. තොටේ නාටික කොලේක ගිල්ලා බොහෝම දුකසේ තමයි ජීවත්වවෙ වෙන්නේ. උසසාහාරපානනු බව කරගෙන. රැකිරක්ෂාවකත් නොකර බොහෝම සෝපහසු ජීවිතයක් ගතකරපු සිටතුමාට දැන් දුකසේ තමයි ජීවත්වෙෙන්න්නේ වෙන්නේ ගිදිරට ගියෝ. නමු තුගසෙන සිටිතුමාර කාතාව කෙරෙහිට බැඳගත්තු කාරණාව කොයිතරම් ප්‍රබල දෙ කියන්නේ ඒ දුකවුනත් විදිණ සෝදාන. ති එනිසා සිටතුමා සිටු පවුල අත්හැරලාර නිලිය ජීවත්වර නිවස පදිංචියට ගියා. දිව විවාහ කරගෙන එ නිවස ජීවත්ව වුණා ජීවත්වන උගසසි සිටතුමා ගෙදරටයුතු කරන්නේ ද කරන්න ගොනුන්ට තන කොළ බ දෙනවා ගොනුන්ම බදිනවා ඊලට නොයෙක් නොෙක් තැන්වලට ගැල් අරගෙන යනවා ඉලකට නටන ගයන වැෑන තැන්වල තියන බඩු බාන්්ඩාදය එකතු කර අරන්ගෙනවා. මේක තමයි උගසන සිටිතුමාගේ රාජකාරය දේ දර පලනවා ගෙවල්ලස් කරනවා ඔගතුම රාජකාරය. ඉති ඔොහොමඉන්න කාන්තාවට දරුවෙක් ලැබුණා ඉරි දරුවා නලවනකොට හැමදාම ගීතිය කවයක් කියනවා දරවා නලවන කවියක් කිය කිය කවිය කියන්නේ ගොන් බදින්නාගේ පුතා ගැල් අදිනාාගේ පුතා බඩු අදින්නාගේ පුතා බත්්බුදින්නාගේ පුතා කිසිවක් නොදන්නාගේ පුතා නාඩිඉද කියලා ඉති ඕක තමයි හැමදාමම කාන්තාව කියන කවිය තරමි කවෙන් කියන්නේ උගසෙන සිටතුමාගෙන දවස කොකහන් ද ලහනවා නොබොයි දරුව නලවන්නේ මාගැන ක කියී නේද කියලා ඕහ කියනවා රහනව සිටතු නොබ දැන් මට කලින්මගේ ආදරයක් නැතුවද නොබොයිවිදියටට රිින්දා පහස කරන්නේ බිරිඳීත් ඕ කිව්වා එතකට සිටතුමා කියන නොබොයිවිදියට රම් මට සලකරන්නේ ම මේ ගෙදර එක් මොහොතක් ජීවත්වෙෙන්නේන ම මේ ගෙදර යනවා කිව්වා බිරිදත් කියවා නොඹ මේ ගෙතර හිටියත් එකයි නොඹ මේ ගෙදරින් ගියත් එක නොඹ හිටියයි කියල මට ලාබිකුත් නෑ උබ ගැයි කියලා පාඩුවකොත් නේ නඹ ගියත් හිටියත් මටක් කමක් නැහැ පිරිඳ උත්තර තුන්න සිටිතුමා කල්පනා කරනව තමන්ගේ බිරිඳට මේ තරම් උද්දච්චකමක් තියෙන්නේ එකක් තමයි බිරිදගේ ළඟතිනු ලස්සන්න රූපයා එනිසා ඇය නටනකොට බොහෝදන ආකාර්ශනීමෙනවා එනිෙසා යට බොහෝ මිල මුදල් ලැබෙනවා. තිමි කාරණාව නිසා තමයි ඇහම උද්දච්චකමින් ඉදී. එ මෙගේ උද්දච්චකම නැති කරන්න පුළුවන් මමත්ම මූරතිීගෙන ගත්තෝ. ආං එහිමි හිතාගෙන පිනතුරී සිරිතුමා මා මණ්ඩිය මුණ ගැහිලා ශිල්ප ශස්තරේ බොහෝම කෙටි කාලක ඉගෙන ගත්තා. තිගහිම ඉගෙනගෙන සිටතුමා දවසක් රජගහනුවරට පණි විඩියයක් යවනවා. අසබල් දවස අසවල් තැන උගගසේන සිටතුමා නර්තනයක් ඉදිරිපත් කරනවා. සන්දර්ශනය බලන්න නගරේ ජනතාව රැස්වෙන්නේ කිය පණිවිඩියා කැව්වා වෙනදට වඩා ඒ දවස පිරිසර ඇස්සුණ එකට හේතුව තමයි එදා ඒ රංගනය ඉදිරිපත් කරන්නේ උගගසෙන සිටතුමා නිසා උගසෙන සිටතුමා කිය ඒ කාලේ රටේ බොහොම ප්‍රසිද්ධකිනි ඒ වගේ කෙනෙක් බිම රංගනයක් ඉදිරිපත් කරනවා කිව්ම අති විශේෂ කාරණාවක් වන ඉතින් ඒනිසා උදගසේන සිටතුමා රංගදක් වන දවසේ අත්ති විශාල ජනකායක් පෙන්වතු නිදාා රඇස්සුුණ පතු එදා ලොතුරා භාගයවතුන් වහන්සේ මහාකරුණා සමාපති ඥානයට සමවිදල ලෝකයේ දිහා බලන්න කොට සිටතුමා සාමාන්‍ය කෙක් නම සසරි ගුඩා පින්කරපු කෙනෙ. සිටතුමා කලින්කරපු පුුණ්්‍ය කරම නිසා මීජීවිත අරහත්ඵලේ ලබ්ඩ තරම් පිනක් තියෙනවා. ද මම් එතැන්ට ගියොත් සිටුතුමා විතරක් නෙවෙයි. එතන රැස්සුල්ලයින් අති විශාල පිරිසක්. ර්බෝධය කරගන්නව කර දැනගෙන භාගතුන් වහන්සේ රංගන භූමියයට ඇතුල්ළ වුණා භික්ෂූන් වහන්සෙලත් එක සිරතුමා කොහොම ගංගන ඉදිරිපත් කරන්නේ රියන් හැටක් ස උනකනුවක් උඩකට නැගලා සාමාන්‍ය පොළො වෙ තියෙන ක්‍රියන් හැටක් ස උනකනුවක් මුදනට නැගල ඒ කනුවේ මුදුන ඉඳගෙන උඩ පැනල කරනං හයක් ගහනවා ඊට පස්සේ ආයිමත් තර උනකනුව මුදුනට පනිනවා වැටෙන් යනකොට අල්ල ගන්නවා ආයිත් එල්ල්ලා ආයිත් කරනං හයක් ගහන ඔය වගේ තමයි රංගනී දිරිපත් කරන්න මේක එක්තරා පැත්තකින් බොම භයානක දෙයක් බයානක ක්‍රීඩාව එනිස මේ ැසලායට සියල්ලෝම මේකින් සතුටු වෙනවා ඉ අන්නේ වෙලාවෙදි තමයි බුදුරජාණන් වහන්සේ ශද්වර්ණ ගන බුද්ධරශ්මි මාලා විහිදුවාගෙන දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගේ අසුවක් අනු වැංජනයන්ගෙන් සෝභමාන වෙශ්ච බුදුරුවත් බවාාගෙන භාගතුන් වහන්සේ රංගන ශාලාවට වැඩම කලින් භාගතුන් වහන්සගේ බුදුරුව දැකපු එස් සියලු ජනතාව භාගතුන් වහන්සේ දිහා බලන්න පටන්ගත්තා ඔවුන්ගේ දෙනෙත් කොයි තරම් ප්‍රීතියට පත්වනාද කියන්නේ ඔවුන්ගේ දෙනෙත් දෙක අහකට ගණඩ තරම් හැකියාවක් ඔවුන්ට ලැබනත් නෑ ඒ තරම් ඔවුන් භාගතුන් වහන්සේ ෙරුවට ඇලුුණ සිටතුමා උඩ ඉදගල බලන්නවා කිසිවෙේක් දැන් තමන්ගේ දිහා බලන්නනේ ඔක්කෝමල බලනය භාගතුන් වහන්සේකි දිහා තිගි නිසා ඒ කාරණාව ගැන හිතලා සිටතුමා රංගනිී නතර කර මකද දැ රඟ දැක්කුවට වැඩක්නය කවරුවත් බලන්නේ තිනිසා තිමි විලා විදී උගසින සිටතුමා රංගනී නතර කර බව දැනගත්තු භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේ යවල සිටතුමාට පනිිවිඩක් දුන්න රංගන නැවතයි ඉදිරිපත් කරන්න කියලා ඉති උද්ගසයන සිටතුමා මුගලන් මහරතන් වහන්සේගිමි පනිිවිඩිය හල කල්පනා කරනවා එනම් බුදුහාමුදුරුවොත් අද රංගන භූමයට වැඩම කල තියන්නේ මගේ මේ රංගනය බලන්න නිකං වැඩම කරල නිවෙේ වැඩම කරලා තියන රංගනය බලන්න අන්නේ කාරණාව හිතට දැනුනම උගසෙන සිටතුමාගේ හිතට සතුටක් දැනුනා ඒමොකද සතුට බුදුරජාණන් වහන්සේ අඩ වැඩම කළේ මගේ රංගනය බලන්න ීග හිත සතුට වුණ හි තවතවත් වීරවෙලබවා ඉති ඒ උනන්දුවත් එක්ක හංගනී ඉදිරිපත් කර ආන එහම රංගන ඉදිරිපත් කරදදී බුදුරජාණන් වහන්සේ උගසෙන සිටතුමාට ගාතාවක් කියනවා සිටතුම සංසාරය කියෙල කියන්නේ තරයටටොයි වගේ ද භවයෙන් භව භවයෙන් භවය අල්ලගෙන යන මේ සසර සත්‍යයාව සසරට බැඳන්නේෙත් ඔොන්නවේ විදිට. එක ජීවිතයක් අත්හරනකොට තව ජීවිතයක් අල්ල ගන්නවා ඒ ජීවිතය අත්හාරණකොට තවජීවිතයක් අල්ලගන්නවා. මේවිදියට තමයි භවයෙන් භවයට මේ සංසාර සත්‍යයක් ගමන් කරන්නේ. හැබැයි සිටතුමන යමෙක් අල්ලා ගැනීම අත්හැරියෝ. අල්ලා ගැනීමෙන් අතර වුණු ඒකනමී සසරට තිය එල්ම නැති කරලා සසරින් එතරවෙනවා. සා අතීට පංචස් කන්දී පිළිබඳව තියන තන්හා ඇත්තැරියෝ. අනාගත පංචස් කන්දියට තියන තන්හාව අත්හැරියෝ වර්තමාන පංචස් කන්දියට තියන තන්හාව අත්හැරියෝ සසරි විඳින තියන ජාති ජරව්‍යාදි දුක්ක දෝමනස්ස කියන්නාූ මිනිමි දුක කෙලවර කරනවා. මොකද පංවතන මේ සසර පුරාවට ම පිව බැඳගන්න ආවමී තන්හාාව. තන්හාාවෙන් බැදිච්ච සසර සත්‍යාව. තන්හාාව ටැලිල තන්හාාවෙන් සතුටු කරබන සසර සත්‍යාව බවන් භයට බවීන් බවට සසර අරගෙන යනවා කියෙ ලබාගතු අනස දේශනා කරන්නේ යමෙක් මේ සංසාරයේ යම්දුකක් වින්දනන් ඒවිඳපු සියලු දුක්්ටික විින්දේ තන්හාවට බැඳිච්ච නිසා තන්හාව ටැලිච්ච නිසා තන්හාව කියල කියන්නේ ඒ තරමටම බයානක කාරනාව සසරට ඇලීම සසරට බැඳීම අපි දුකකට පත් කරනවා හිතල බලන්න ක අදාපි යම් දුකක් වින්දන ඒ දුකවිින්දි මේ ජීවිත ඉපදුනු නිසානි ඉතුර මේ ජීවිත ඉපදිච්චාපී පිඟත්ය ඔය කියන්න වූ දුක ජවි ච අපපි ඔය කියන්න වෝ දුක අපි කොයි අම්මෝ මොහොතකදී පින්හතුන නතරකළු ඉ නතර කරන්න නම් පින්හොතුනි අපට තියනෙ තන්හාාව නැති කරන එක එක පින්හතුනි සාමාන්‍යෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් තිබී මොද සසර හදන්නෙමි තන්නාව නිසා තන්හාාව කියන මේ ලෝකයේ තියන කොයිතරම් භයානක කාරණාවක් ද කියල කියන්නේ. පහතුන මේ ලෝක උත්තම පුරුෂියෝ පවා දුකට පත්කරබන කාරණාවක් නෙමේ තන්හාාව කියන්නේ. එක උදාහරණයක් කිව්වති. දෙවදත් අහම්රු බලන්න ේව දත්ත හාමුදුරුවෝ පින් ුත්තුන අද පොහෙදන්නේ අවීචි මහා නිරෙයි. යුදුන් සීයක් දිගපල්ල තියෙන යකඩ කාම්බරයක යුදුන් සීයක් දිගපලල්ල ශරීරයක් ලබලා කාම්රයේ ප්‍රමාණයටම ශරීරය උසයි මහතයි. හිස යකඩේ උඩු වහල නලද දක්වාම ගිලා බැහලා පාදියන් දෙක යකඩ පොළොවෙ වලු කර ළඟ ටෙනකන් ගිලා බහලා දැත් දෙක දෙපැත්තේ යකඩ බිත්ති දෙකේ මැනික් කටුව ළඟ ටෙනකන් ගිලා බැහලා හිස පැත්තෙන් මහ ගිනි ජාලාවක්ගෙනවා දෙපතුලින් මතු වෙනවා දෙපොතුොල පැත්තෙෙන් හ ගෙනනි ජාලාවක් එෙනවා හිසින් මතු වෙනවා. දකුණුවත පැත්තෙම් මහ ගිනි ජාලාවක් එෙනවා වම්මති මතු වෙනවා වම්මත පැත්තෙන් මහ ගෙනනි ජාලාවක් එෙනවා දකුණුවතින් මතු වෙනවා. භාගතුන ස්දේශනා කරනව දෙවදත්ත හාමුදුරුව. ඔය කියන්න වූ දුක. අන්තරකල්ප පනස් සතරක් විදිලම කියලා අන්තර්කල්ප පනස් සතරක් කියන්නන අති දීර්ක කාලය. එක අන්තර්කල්පයකට මනුෂ්‍යවර්ෂම කොච්චර තියීමද කියලා කියන්නේ අස හයි ලක්ෂහතල ස්දාහ වැඩිකර අසංකකිි ලක්කමින් එක අන්තර්කල්පයකට තියෙන මනුෂ්‍යවර්ෂගා නහොයා ගන්න පුළුව. රාසංකයක් කියල කියන්නේ එකයි බන්ු එකසිය හතලයක් කිිනි ලක්කම ංක තුනක් ලිෝොත් කියනට දාහයි අංක පහක් ලිවොත් බිදු පහක් ලිවොත් අපකට කියවා ලක්ෂයයි බිදුු හතක් ලිවොත් අපියකට කියනවා කෝටියයි බිදු එකසිහතලියයක් ලිවෝත් අපියකට කියවා අසංකය කියල එන අසුවායි ලක්ෂ අත ලස්තා ඔන්න අසංකයකින ලක්කම මෙෙන් වැඩි කරම ලැබෙන උත්තරේ තමයි එක අන්තර කල්පයකට තියෙන මනුෂ්‍යවර්ෂගාන එතකොට එබනි අන්තර කල්ප පනස් අතරක් දව දත්තා හාමුදු රාවිචේ දුක්ී දිෙනවා ඒ තරම් මහ දුකක් දේවදත්ත හාමුදුරුව අවිීචයේ විද්න මකක් නිසාද. පිකතුර දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ කවුද තවකල්ප ලක්ෂකින් සට්තිස්සර කියන නමින් පසේ බුදු බව ලබන්නට ඉන්න මහබෝධියන්කරයා එ අපේ භාගතුන් වහන්සේ වගේ හරි අඩක් පරමිතා පුරල තියන දවදත් හා කල්ප ලක්ෂයක් ගිය තැන පසේ බුදු වෙනවා ඉර හිතන් කියෙනන දේවදත්තා හමුදුරුව කැනීම සාමාන කනෙක්තිමි සසර ගොඩා පින්කරපු මහා උත්තමි ඒතරම් පින්කරපු මේ මහා උත්තමයා අද පින්නි ඔය අවිචි මහා නිරී දුක්විදි නිමොකක් නිසාද පූරු ජාතියහි තන්හාාව බලවත් කරගත්තු කරගෙන කර්මයක් නිසා එක පටන්ගත්ති සේරිවාන ජාතකයේදී දෙවදත් අහාමුදුරුවයිදා වළලු වෙලෙන්දී වළලු කඳ කරේ තියාගෙන ගමින් ගමට නගරෙන් නගරයට වළුළු වෙළදං කරකර යනවා දවසක් එක්තරා දුප්පත් ස්ත්‍රියයක් වාසය කරන නිවසකට යනවා ඉන්නව ම තිබ මිනිපිරිය වලලු වෙළෙන්ද දැකලා මිත්තනියක අඩ අඩා වලල්ල කරන් දෙන කෙළිල්ලෙනවා. ොත් මිත්තනය බෝහම දුක්පත් නමුත් මේ මිත්තනයගේ ඇඩීම නවත්තගන්න මිනිපිරියගේ ඇඩීම නවත්තගන්න බැරිතැන මිත්තනය ගෙදර තිබුණ යකඩ තැටිය. තැටිය වලු වෙලින්දට දීල කිව්වා පොළුවන්නම් මට මේ තැටිය අරගෙන ඔයි වළු දෙක් වෙදර දීල යන බෙරි දේවවා. වෙළෙන්දා යකඩ තැටිය අත්තටාරගෙන කටුවකින් හෝරල බලන්නකොට දැක්කා මේක යකඩ තැටියක් නෙවේ රත්තරන් තැටිය වෙළෙන්ද කල්පනා කර මේ තැටිය වටිනකම් මූන් දන්නේිනේ ඕන් වංචා කරල මේ තැටිය ගන්නව කළි හිතලා වලලු වෙලින්ද නැවතත් මිත්ත නටම එක දීලකිව්වා වලල්ලු දෙකක් නෙවෙේ වලල්ලකින් භාගයක් ගන්න තරංවත් මේ වටිනෑ කියලා. එහෙම කියල මිනිපිරිය අඩ අඩා ඉන්දෙද්දිමු වලලු කඳත් කරේතියාගෙන ගිය. ටිකවෙලාව කැනකොට තවත් වලලු වෙලින් දෙක්කාක් වෙන කවරුවත් දෙවී අපි මහ බෝසතානන් වහන්සේ උන්වහන්සේ මිත්තනයගේ නිවසට ඇතුල්ල වනාා මිනිපිරියේ මිත්තනයට කියනවා කලින් වෙළෙන්ද නපුරු වෙන්න නති නමුත් මේ වෙලෙන්ද කරුණාවන්ත වෙන්න නති අපි මේ වෙළෙන්දටවත් මේක දීල බලමුද ඉති එහෙම මෙත්තනය මනි පිරී ගමි ඇඩිල්ල නතර කරන්න කෙි හිතලා යකඩ තැටියාරගෙන ගිහිල්ලා ඒ වෙලෙෙන්දටත් දුන්නා පොළුවන්නම් මේකාරගෙන ඔයි වලල්ලක් දීල යන බරි දෙෙහ්වා ඔහුත් ඒ යකඩ තැටියාරගෙන කටුවකින් කූරල බන්නකොට ඔහුගේ ඇස් දෙකත් පුදුම කෙරේවා මේක යක ැටියයක් නේ මේ කරත්තර ට. මහබෝස්තාානන් වහන්සේ සසරෙත් පින්වතුනි මහා කරුණාවක් දක්කවපු මහා උත්තමි. උණහන්සේ සංසාරෙත් අනුන් කෙරෙහි අනුන්ගේ දුකදැකළ හදවත කම්පාවට පත්කරගත්තු මහා උත්තමි පාරමේ දම්පුරන මහබෝසතාණන් වහන්සේ නිසා මිත්තනතිකෙන මණියනී නොබලා දන්නවද මේ කොයිතරම් වටින මදෙළ මේක යකට දෙැටියක් නෙවී ර අත්තර තැට මේක කොච්චර වටින මදකවොත් මගේ වළලු කඳයි මගේ ළඟතින සල්ලි ිකයි නුඹලට දුන්නත් මේ තැටියට තියන වටිනම් මටට දෙන්න බැක්වා බොහෝ මවංකව කතාවකි නිසා මිත්තන වලදුවදට කියවා කමක් නෑ ඔය වළු කීක් හරරි දීල උකාරං යන්න කිව්වා බෝසතණන් වහසේ වල්ලු කඳයි තමන්ගේ ළඟතියෙන ධනයයි ඔක්කෝම දීලා අර රත්තරන් තැටියත්තරන් එතිනින් පිටත් වන. දෙඟර කපට වෙලෙන්ද ආවා අර පිරිසව රවට්ටල රත්තරන් තැටිය අරන් යන්න ඇති ගෙට ගොඩ වෙලා කිව්වා කෝවර යකට තැටිය මට දෙන්න ಯ ವಲವ ದ ಹಿತ ಲುಕೂ ಬರಕಾವ ನೆ දනಿಯ ಅಂಡන ವಹಗෙනಿದಲ ಮටಪಾಡುුවක්ಕುනත් ಕමක්නೆ ಮ್ಗವ ವಳು್ು දෙಕක් දෙನගේ ಯಕಡ ತැತಿಯ ಮට දෙದನೆ ಕಿಲಿಲುವ. ತಿ ಮಿತನಿಯ ಕಾರ್ಣವ ಹರಿයට දැනගෙන හිටಪನಿසා ඒ ಕಪಟೆ ವೆಂದට ಹොඳು ೋಮು ದೋಸ್ ಕಿುವ. ನುಪಟಿ ನುಬಮ ಬොರುರೆ ನುಬಮಹ ವಂಚಾකාಾರೆ බ දන්නන්වාදක කොයිතරං ටින වද කියලා ඒටි ඒඒ වටිනා කම දන්න අවංක වෙලින්දෙක් අපට මේ වළුලු කඳද්දීලා ආං ඒ කාරගෙන ගන්තොට ගියා කිව්වා. අර වෙලින්දට උන්හිට තැන් අමතක වුණ. අතේ රඳවාගෙන තිබිච්චය වලුලු කඳ බිමට වැටුුණ වෙළින්දා. උම්මත්තකෙක් දනුවගේ ගන්තොට දුවගෙන ගියා. බෝසතාාණන් වහන්සේ පාරුවනැගලා ගඟ මැදටම ගමන් කරලතිවරයි. කෑ ගහනවා තොටිියෝ තොටියෝවර ඔය මට අයිත රන් තැටිය හොරකංකරගන හොරාව අරගෙන වර කියල කෑ ගැ්වා. නවත් බෝසතන් වහන්සේ අයිමත් හැරුන්නේ. ඒ වේදනා විවසගන්න බැරිවෙච්ච වෙලින්ද. පස්ටිකක් අතට අරගෙන. උඩදාල ප්‍රාර්ථනාවක් කරනවා මේ වැලිකැට ගානට මන්නුබෙන් සංසාරය පලිගන්නව කිව්වා මට යිති ධනය පැහැරගත්ත කියලා ති පැහැරගත්ත නවේනිී වංචාවක් කරන්න ගිහිල්ලයි ඒවගේ ඉරණමකට ඔහුලක් වුණේ නමුත් බලන්නක පෙන්වතුනේ තමන්ගේ හිතේ තිබිච්ච තන්හාව නිසා ඒජීවිතය තමන්ට කොයි වගේ පාඩුවක් වුනාද කියලා මන්ගේ හිතේතිබවිච්ච තන්හාව නිසා තමන්ට පින්ගතුනි අති විශාල පාඩුවක් වුණේ. එතුො පාඩුව පිහතුන ඒ වෙලින්දා තමන් කෑදරකමින් තන්හාාවෙන් ලබාගන්න ගිහිල්ලනේ ඒ බගේ පාඩුවක් වින්දි බෝසතාණන් වහන්සේ බොහෝම පහසුවගේ ලාබේ ලැබුවන අර කපට වෙලෙන්දට එහම තත්ත්යක් උදවනියයි කෙලෙස් හිත නිසා. බලන්නක පිංහතුනි මේ තන්හාව කියන කෙලෙසය අපිව සංසාරයේ කොච්ච රාසරණ කරනවාද කියලා. සමාරවෙලාට පිංහතුර තමතමන්ගේ ජීවිතවලට එබිල බැලුවෝත් මේ අධික තන්හාව නිසා ඔය වගේ වෙච්ච පාඩු ඕන තරන් ඇති. අධික තහාාව නිසා නමු එහෙම නැතුව පින්වතුන නුවන පාවිච්චි කරලා යමේ කරි අවංක ජීවිතයක් ගතකරෝ එකනට මිස් සභහව දහමින් පවා පින්ංවතුනා අනු ග්‍රහලබෙනමනි. එකනේ සීලවන්තයාව සසරේ රැකෙනම කිය භාගතුන් වහන්සේසාහතිකයක් දීලා තියන්නේ සිල් රකිෙන කෙන සසරේ රැකෙනම කියලා භාගතු වන්සේ සහතික වෙලා තියෙන. තන්හාව බලවත් කරගත් තම සසරට පින්හතුනි වෙන පාඩුවනන් මෙතකයි කෙල කියන්නමේ. ඉදි එදා දේවදත්ත හාමුදුරුවෝ ඔය ඇතිකරගත්තු වෛරය බලනක පින්තුන දේවදත්ත හාමුදුරුවන්ට සංසාරය ජීවිත කීයක් දුකකට පත් කරාද. මහාකල්ප පහගට කලින් ය වෛරය ආරම්භෝනේ මහා කල්ප පහක්ම පින්වතුනික දිගට දවදත්ත හාමුදුරුවන්ට ඔයි විදිට තන්හාාවෙන් පීඩාවිඳබින් තන්හාාවෙන් පීඩාවිදිිමි සසරි දුක්කන්ද. සම්මා සබුදධතය ලබොපු මහබෝසත භාග්‍යවතුන් වහන්සේටත් පිංහතුනි කදර කරලා අවිීචිටත් කියා. ඔන්න පහතුන තන්හාව සසර සත්‍යයා වසරණ කරන හැටි. ඉරිං. මේ කතාමම කිව්වේ. අනේ දේවදත් අහා මුදුරට එහමුණදිකිල හිතන්න නෙවෙී. හිතට ගන්න තියෙන්නේ නියත වශයෙන්ම විවරණ ලබපු. තව කල්ප ලක්ෂයකින් අනි වාර්යම පසේ බුදුවෙන්න ඉන්න එවැනි මහ උත්තමයකුටත් තන්හාව මේ තරම් බලපෑම් කරන්න සසරට පාරමිතාවක් පුරණවද. පාරමිතාවක් පුරන්නේ නැද්දකින මේ කාරණාවවත් හරියට තෝරා බේර ගන්න බැරි ඔබට මට සංසාරයම තන්හාව කොයි විදිට බලපෑම් කරයිද. එනිසා අපි පොළුවන්තරම් උත්සාහ ගන්න ටඕන මිනිමී හිතේ තියන මේ භයානක ලේෂධර්මීයට කරන්න. හිතේතියනෙ භයානක ලේෂධර්මය දුරු කරන්න. අපි පුළුවන්තරම් පින්ගතුනි උත්සාහ ගන්නට ඕන. ඒට තමයි සම්යක් ප්‍රතිපදාව පුරන්න ඕන කියල කියන් එහෙනම් ඒ සම්යක් ප්‍රතිපදාව පුරන්න නම් පින්වතුන අපි හොඳට බන හඩෝන. ො ධර්මයන මැති අවදියෙන් තමයි ධර්ම චත්‍රයෙන් තමයි පින්වත්න මේ තන්හාාව මුල්ලු මනින්ම උපුටල දක්වා දාන පුළුව ඉරි භාග්‍යතුන් වහන්සේේ උග්ගසේන සිටතුමාට කිව්‍යයාාගක රියන් හැටක් උස නුව මුදනි ඉඳගෙනම මේ බණටි කහගෙන හිට පුගසෙන සිටතුමා. ඒ කනුව මුදුනේ ඉන්දෙද්දිම සියව් පිලිසිබියාවට පත්තුතු මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උගසෙන සිටිතුමා දැන් රහතන් වහන්සේ නම. සි මුන ඉඳල පහලට වැඩම කළා. මේ තර උස කනුවක් මුදදුුණ ඉඳලා පහලට බහිනකොට ටතුමට බියක් සකයක් ඇතුවේ නැද් දෙ කළ භික්ෂුන් හන්සලා සිටතුමාගේ විමසඳම සිටතුමයි වෙලාවේ කියන්නේ බිය නසපු කෙනෙකුට ස්වාමීනිෙ කොහන් නම්බියක් උපදීද කියලා. භික්‍ෂුන් වහන්සල මේ කතා වහලා භාගතුන් වහන්සේට කියන ස්වාමීණී උග්ගසයන සිටතුමා හරියට රහතන් වහන්සේ නමක් වගේ බොරුවට රඟ පානව කියලා ි ප්‍රශ්නයක් යහුවම රහතන් වහන්ස නමක් වගේ තමයි උත්තර දුන්න කිව්වා ඉතිං ආංගේ විලාවිදිී භාගතු වහස දේශනා කරනවා මහනිනි සසර පවත්වන කෙලෙස්් නසපුතමියෝ මේ බවසාගරෙන් ඉතය විච්චායි මාගේ පුත්‍රයානන් වු උගග සේනියෝත් මේ බවසාගරෙන් ඉතරි ච්චකින කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කළ කට තමයි දැන ගත්ති ැබෑවට මෙහිනං සිටතුමා රහතන් වහන්සේ නමක් කියලා. එවෙයි බුදුරජාන් වහන්සකින් අහනුව ස්වාමීණි සිටතුමාට මේ තරම් පහසුවෙන් නිවන්දකින්න තරම් පිින්කරල තිබුණ නං සිටු ජීවිතයක් ලබු සිටතුමා ඇයි අහනවා මේ වගේ අඩුකුල්ියක දුක්කිත ජීවිතයක් ගතකර භාගතු වන්සේ එකට සසරි කරපු කර්මයක් විපාක දුන්න කිවා හේතුව තමයි මිට කලින් අන්තර කල්පේ කාශභ භාගතුන් වහන්සේ ශසනයහි උද්ගසේන සිටතුමා ඒත් සිටුවරය කවෙළ ඉඳල තියන්නේ. කාශභ භාගතුන් වහන්සේ පිරිනිිමන් පැවෙන් පස්සෙදී උන්වහන්සේගේ ධාතුන් වහන්සල තැන්පත් කරල යුදනක්කුස හසෑයක් හදවා මහසෑය හදන දවස බොහෝ දෙනේ ගිහිල උදවඋපකාර කර. අන්න එදා පංවතුන මේ උගගසන සිටතුමත් තමන්ගේ පිරිසත් එක තමන්ගේ ගමීඉන්දලා ආහාර පානාධියත් බැඳගෙන එ චෛත්‍ය කර්මාන්තය කරන ස්ථානයට ගමන් කර ති රථවලින් යනකොට අතර මඟදී ඩ පාති වඩි නක්රා භික්ෂුන් වහසෙනමක් දැකලා රථ නවත්තල ඒ දුර පිඩපාතිය වඩන භික්‍ෂුන් වහන්සේ ළඟට සිටතුමා ආහාර්ටිකක් කරගෙන ගිහිල උන්හන්සට පිඩ පාති බෙදවා පිණඩපාති බෙදල ප්‍රාර්ථනාවක් කරා ස්වාමීණී මෙිම ආහාරසයානු භහවෙන් ඔබ් වහන්සේ විදුපු දහම් රසයත් මට ලබන්න මේ පිණඋපකාරවේවා කියලා පිගතුනී තෙරුන් වහන්සේ සිටතුමාට ඒ වෙලාවෙදී අනුමෝදනාව කර ඉසේම වේවා කියලා. දැන් උන්වහන්සේ මෝ විවර කරනකොට උහන්සකර මොවේතිබිච ධන්තියන් එල්ියට පේන පටන්ගත්තා. ම ඇතුල තින දන්තියන් මේ තොල් විවර වනාාම එලියට පේන පටන්ගත්තා. ඉ ඒ වෙලාදී රතේ හිටපු බිරිඳදෝක දැක්කා භික්‍ෂෝකගේ ධන්තියන් කවදාවත් දැනැති නිසාවෙන්න ඇති. කුමර මේ මයේ දන්තියන් දැක්කවම ස්ත්‍රේගී හිට අප හැදීමක් ඇතිව වුණ හරියට නළුවික් වගේ කියලා හිතින් කියවුණ. ඊට පස්සදී සිටතුමා රතියට ආවෙන් පස්සෙද බිරිද සිටතුමාට කියන වාමීණි උන්වහන්සගේ දැම්පස ටන හිතුර නලුවුක්ගේ කියලා. සිටතුමත් මොකද කලින් බිරිදග හිත සතුරු කරන්න වගේ එසේමයි සොඳුරිය කියලේ එකකානුමෝතන් වුණා. ඉති අර බිරිද ඒතෙරුන් වහන්සට කරපු නිින්දාව නිසා තමයි අපේ භාගතුන් වහන්සගේ කාලේ අඩුකොලයක ඉපදුමි. බිරිද කියපු කාරණාව, අද වෙච්ච නි සා තමයි අනුමත කරපන සා තමයි අපේ භාගතුන් වහන්සේ කාලේ සිටු තනතුරු ැබුවත් උගසෙන සිටතුමා යම් කාලයක අර අඩුකුලේ ගිහිල පදිංචියුණ ත්‍රේකෙන් තීරණ වනේද අනුම්කරන පෞද් අපිට පින්වතුනි අනුමෝදන් වෙන පුළුවන් කියලා ඉරි ඒ කත් මං හිත නොහොඳ කරුණ අපට මේ වෙලා ව්‍ය අවබෝධ කරගන්න නිසා මිනිමී කාරණාව හිතේ දරාගෙන අපේ පින්වතුරු නිතරම සිහි නුවනින් කටයුතු කරන්න නුවන මෙහෙවල කටයුතු කරන්න පුොළවාන්තරං හිත ධරමියයට යොමු කරලා ධරමිය තුළම හිත පිහිතාගෙන කටයුතු කරන්න හැම වෙලාවක මොත්සාහගන්න ආං ඒ විදිට කටයුත්තු කරන නුවනැති පිරිසක් බවට පත්වන්න අදම රැස්කරගත්තු උතුම්ම ධර්මදානම කුසල් පංහත් හැම දෙනාට මනුමෝදන් වේවා කියලා අපි සාධූ කියා සෙත් ප්‍රාර්ථනා කල්ල පින් අනුමෝදන් කරනවා තියම නඟති දවසේමඋතුම් සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් ධානය කරන්ට ධර්මදාානම මේ පින්කම මේ දායිකට්පයගෙන කටයුතුරටයදුණු පිහතුන්ට අපි මේ විලාවේ පං්ානමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වය දරන්නේ පරලෝ සැපත් තමන්ගේ පියාණන් වන මහින්දසේන සහ එවගේම මොනරාගල වාසය කරන තමන්ගේ මෑණියන් වන සුමනාවති යන දෙදෙනට පිං අනුමෝදන් කරන්නට ති මව්පිය දෙපලට අනමෝදන් කරමින් අදමි උතුම්ම සද්ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ති කැනඩාවේ වාසය කරන අභීත කරුණාරත්න විසින්ය දේශනාව සඳහා දායිකත්වය දරන්නේ. තමන අපි විශේෂයෙන්ම යත්තන්ට පින් අනමෝදන් කරනවා මිය පරලෝගියපු දෙමවපියෝ දෙපරට පින් අනමෝදන් වේවා ඒ මවපිය දෙපරට සසරගමන සෝපත් කරගන්ට මේපින් උපකාර වේවා. නිවන්දකන ජාති දක්වාම බාල ඇසුරනො ලබේවා. කල්්‍යානමිත්‍ර සත්පුරු ශැසුරුම ලැබේවා. ත්‍රහේතුක ප්‍රතිසධ ජීවිත ලැබේවා. ඔවුන්ට ප්‍රාර්ථනා කරන බෝධියයකින් උතුම් චතුරාරි සතති ධර්ම අවබෝධ කරගන්න මේ උතුම් කුසල් පාරමී ධර්මයක් ම වේවායි සාධූ සාධූ සාධෝ කියා. අපි පින් අනමෝදන් කරමු. දේශනාවේ දායකට්ටය දරන කැනඩාවේ වෙසෙන අභීත කරුණාරත්නය මහත්මාට අපි පින් අනමෝදන් කරනවා එතුමාට මිස්ියලු පිණිං මේ ජීවිතයේ සියලු බලාපොරතු අපික්ෂාසියල මුදුන් පත්වේවා කායික මානෙසික සෝපත් බහාවේ ලැබේවා නිදුක් නිරෝගේයේ දීර්ගාාවෂ සම්පත්තිය ලැබේවා ධර්මි අවබෝධ කරගෙන දම්මානු දම ප්‍රතිපදාවකින් තමන්ගේ ජීවිතයේ පෝෂණය කරගන්න ශක්තිය දහිරේතුමාට මේ උතුම් පිනින් ලැබේවා කෙලපි මේ වෙෙලාවේ ආශිරුවාදය කරනවා. ලඟා කරගතු සීල පුුණි ධර්මියන්ගේ බලයන් ධර්මස්ශ්‍රවනය කරපු පිහ තඔබැහැම දෙනාටමක්. නිදුක් නිරෝගේයේ සෝ සම්පත්තියේ කායික මානෙසික සෝපත් භාවේ ලැබේවා මේ ජීවිතේ තියෙන සියලු බලාපොරොතු අපික්ෂාසියල්ල මුදුන් පත්පේවා සසර කරන යම් කර්ම දෝෂයක් නිසා හෝ මේ දීවිත යම් දුකක් ඇත්නම් දුකක් එලබෙන තියෙනවනං ඒසරුත් දුක්කො දෝමනසියන් දුරින් දුරුවේවා මේ ජීවිතය කුසල කර්ම බලවත් කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත් භාාවෙන් වාාසය කරන්නට ශක්තිය දහිර ලැබේවා අවසානයේදී ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර කුසලානි සංසධර්මය පාරමි ධර්මයක් ම වේවායි. සාධූසාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධසාාවකන්. තෙරුබනේ අනන්ත වූගඩ බලයෙන් සෑමදිනෙක්්ටම නිදු භාාව, නිරෝගී භාවය සුවපද භාවේම සැලසේවාා. සුපිනතන ද ධර්මාණ සාසනාව ගෞරුවනිය දේශක්‍යාණන් වහන්සේ ෙස වැඩම වා පපදහලේ අවසරයි සිහිපත් කරන්න පූජ පාද මාතර මහින්දපගේ පින් පබන්ත ගෞරුවනිය කළ ාන මිත්‍රාණන් වහන්සේ. උණහන්සේට පාදහාබි වන්දනීය නවස්කාර පූරකව ඒ පුුණාන මෝදනාවන් සිද්ධ කනුල බනවා. ඒ බගිම මේ උතුම් වූ ධර්ම දේශනපශ්‍රවනය කරාබූ ඔබ සෑම දිනෙක්ටමත් උතුම් වූ ධර්මාව බෝධය මත්වේවා. සුපිනතුනේ ඇද මේ ධර්මාන සසානාවවේ ැති දායකත්වයගෙනටවුතු කරු ලබේ කැඩාව වෙසන අ ිීත කරුණාරත්ත මහත්ම නැතුළූඒ පවුලේ පින්වන්ත පිරිසවිස. ඒ ශදහාාවන්ත පින්නතුන්ගේ උතුම් අරබුණු උතුම් වූ පාර්ථනයන් ඒ කාන්තේම් සපලමහෙවා. සාධූ, සාධූ, සාධූ. සුපෙන්නතුනේ තපත් මෙවැනිම උතුම් වූ ධර්මාණු සාසනාවකින් හබුවීම බලහපොරොත්තුවෙන් ඔපගේ නිපහණෙන් සබ කෙනයන්නටවසරයි, ඔබ සැබ දෙනෙක්ටම සම්මා සම්පදුසාරණයි.